කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටි ලංකාවට ගේන දවස. රනිල්ට හදවත දෙන්න මැතිවරණ කොමිසම බෑ කියයි. සමග ජනබලවේගයෙන් දේශපාලනයෙන් හදන සුපිරිම සුපිරි ක්‍රිකට් තරුව. කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. ජනාධිපතිවරණත් සමග උණුසුම් වෙලා තියෙන දේශපාලන වේදිකාව එක එක කතා ඇහෙන වටපිටාවක වෙනත් අමුතුම කතාවක් එකපාරටම උඩට ආවා. ඒ තමයි කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටි. කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටි කියන්නේ පහුගිය ජූලි මාසේ වැඩිම කතාබහට ලක් වෙච්ච නම් දෙකක්. ඒ නම් දෙක වැඩිම කතාබහට ලක් වෙච්ච ප්‍රධානතම හේතුව බවට පත් වුණේ ක්ලබ් වසන්ත ඝාතනයත් සමග. ක්ලබ් වසන්ත ඝාතනයේදී ඒ එදාල ස්ථානයේ තිබිලා හොයාගත්තු උණ්ඩ කොපුවල KPI කියන නම සඳහන් කරලා තිබිච්ච නිසා ඉංග්‍රීසි අකුරු සඳහන් කරලා තිබීමත් සමග මේ ඝාතනය සිදු කළේ කංචිපාණි ඉම්රාන් විසින්ද කියන එක සම්බන්ධයෙන් ප්‍රධාන සැකයක් මතු වුණා. පසු අනාවරණය වෙච්ච දෙයක් තමයි ලොකු පැටි හරහා කංචිපාණි ඉම්රාන් මේ ඝාතනය සිදු කළ බවට. විවිධ තොරතුරු විවිධ මාතෘකා ඔයාසේ ගොඩනැගීම තියෙන වටපිටාවක තමයි ජනාධිපතිවරණ උණුසුම එකපාරට මතුවෙලා ආවේ. ජනාධිපතිවරණ උණුසුම මතුවෙලා තියෙන වටපිටාවකත් යලිත්වතාවක් මේ වෙද්දි දවසේ මාතෘකා බවට පත් වෙන්නට කංචිපාණි ඉම්රාන් සහ ලොකු පැටිට හැකි වී තිබෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි කංචිපාණි ඉම්රාන් සහ ලොකු පැටි විදේශයකදී අත්අඩංගුවට ගත් බවට පළවෙන වාර්තා. මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම නෙත් නිවුස් පහුගිය බ්‍රහස්පතින්දා උදය වෙන්න නැත්නම් බදාදා රාත්‍රියේ පළමුවරට තොරතුරු අනාවරණය කළා. ඒ අනාවරණය නොනවති බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ කංචිපාණි ඉම්රාන් සහ ලොකු පැටිට මොකද උනේ කියලා දැනගන්න. අපි කියන් සූදානම් වන්නේ ඒ කතාවේ ඉතුරු හරිය. මුලින්ම ගමු කංචිපාණි ඉම්රාන්. ඔහු මොස්කව් වල ඉඳලා බෙලරුස් හරහා ලැට්වියාවට පනින්න ස්ලෑස්ති වෙලා ඉන්න වෙලාවේ නිල නොවන වාර්තා පළ වෙන්නේ. දැන් ඇතැම් වාර්තාවල මෙය තහවුරු කළපු ප්‍රවෘත්තියක් බවට පත් වෙමින් තිබෙනවා. නමුත් රජයේ පාර්ශවයෙන් ආණ්ඩුවේ පාර්ශවයෙන් ආරක්ෂක අංශ මේ දක්වා නිල ප්‍රකාශයක් මේ පිළිබඳව අනාවරණය වන්නේ නැහැ. විවිධ මාධ්‍ය වාර්තා පළවන අතරතුරේදී කංචිපාණි ඉම්රාන් පළමුවෙන් ලංකාවේ ඉඳලා නඩුවකින් නැප ලබාගෙන ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් ආපහු ඩුබායි හරහා යුරෝපා කලාපයට ගියා. පස්සේ ඔහු ප්‍රංශයේ සැඟවිලා සිටියා කියලා විවිධ වාර්තා පහුගිය කාලේ ආවා. දැන් ලැබිලා තියෙන අලුත්ම වාර්තාව තමයි ඔහු මොස්කව් හරහා බෙලරුස් හරහා ලැට්වියාවට යන්න උත්සාහ කිරීමේදී ඒ දේශ සීමාවේදී අත්අඩංගුවට ගත්තු බවට. දැන් නමුත් මෙතන ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. ඒ තමයි කංජිපාණි ඉම්රාන් අත්අඩංගුවට ගත්තනම් ඒ අත්අඩංගුවට ගැනීම සිදු කළේ කොහොමද? ඔහුට රතු නිවේදනයක් නිකුත් කර නොමැති පසුබිමක මේ ආකාරයට විදේශ රටකදී ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙනවද? කංජිපාණි ඉම්රාන්ට මීට පෙර රතු නිවේදනයක් නිකුත් කර තිබිලා තිබෙනවා. නමුත් ඔහු ඒ ඊට අදාළ නඩුවේ නිදහස් වීමත් සමග ඉබේම ඒ රතු නිවේදනය අවලංගු වෙලා තියෙනවා. පහුගිය සමයේ ඔහුට එරෙහිව රතු නිවේදනයක් ලබා ගැනීමට ලංකාවේ ආරක්ෂක අංශ උත්සාහ දරමින් සිටින බවට නෙත් නිවුස් කනින් කොනින් ඇසුරු කතා වැඩසටහනින් අවස්ථා ගණනාවකදී එහි ප්‍රොසෙස් එක පිළිබඳව කතා කළා. වැඩ පිළිවෙල පිළිබඳව ඔබට තොරතුරු ගෙනාවා. නමුත් කිසිම අවස්ථාවක තහවුරු වුණේ නැහැ කංචිපාණි ඉම්රාන්ට රතු නිවේදනයක් ගත්තද කියලා. රෙඩ් නෝටිස් එකක් ගත්තද කියලා. එහෙම ගත්තොත් රෙඩ් නෝටිස් එකක් නැතුව කොහොමද කංචිපාණි ඉම්රාන් අත්අඩංගුවට ගත්තේ? කවුද අත්අඩංගුවට ගත්තේ? එහෙමනම් රෙඩ් නෝටිස් එකක් නැති අවස්ථාවක එහෙම අත්අඩංගුවට ගත්තත් කංජිපාණි ඉම්රාන්ව ලංකාවට ගේන්න පුළුවන්ද? එහෙමනම් ලංකාවට ගේන්නේ කොහොමද? එහෙමනම් ලංකාවට ගේන්නේ කවද්ද? මේ ප්‍රශ්න ටික දැන් එකින් එක ගොඩනැගෙමින් තිබෙනවා. මේ වන විට තහවුරු වෙලා තියෙන වාර්තාවලට අනුව තාමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි මට්ටමක් තිබෙන බවට තමයි ආරක්ෂකංශ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ. වාර්තාවෙන් ආකාරයට කංජිපාණි ඉම්රාන් අත්අඩංගුවට ගත් බව කියන ප්‍රවෘත්තිය තහවුරු කළ හැකි මට්ටම දක්වා මේ වෙද්දි ඇවිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කංජිපාණි ඉම්රාන් එක්ක අල්ලපු තවත් නමක් තමයි ලොකු පැටේ කියලා කියන්නේ. ලොකු පැටි නමත් වැඩිපුරම කතාබහට ලක්ුණේ ක්ලබ් වසන්ත ඝාතනයත් සමග. ලොකු පැටේට කොහොමත් රතු නිවේදනයක් නිකුත් කරලා තිබුණා කියලා මේ වන විට තහවුරු වෙලා තියෙනවා ඔහුට දාල් නඩුවකට. ලොකු පැටේ ඩුබායි වල සැඟවිලා සිටියා කියලත් විවිධ වාර්තා පළ වුණා. මේ වන විට වාර්තාවන ආකාරයට ඩුබායි වල ඉඳලා බෙලරුස් බලා යන්නට සූදානම් වෙන අවස්ථාවේ ඩුබායි දේශ සීමාවේදී ලොකු පැටි අත්අඩංගුවට ගත් බවට තමයි වාර්තාවන්නේ. සමස්තයක් විදිහට ලොකු පැටි එවැගේම කංජිපාණි ඉම්රාන් සමග මේ කණ්ඩායම මේ පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බවට වාර්තා වෙනවා. ඒ අතරට කාන්තාවකුත් සිටි බවට තමයි වාර්තා වන්නේ. කවුද කියන එක පිළිබඳව අපි ඔබට අද කියන්න සූදානම්. කංජිපාණි ඉම්රාන් ලොකු පැටි ඇතුළු මේ පස් දෙනා අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ පෙරේදා දහවල් කාලයේදී කියලා තමයි මේ වෙද්දි තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ. මේ පස් දෙනා අතර කාන්තාවකුත් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. මේ කාන්තාවත් පාතාල කල්ලි නැත්නම් සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධතාව තියෙන කාන්තාවක් බවට තමයි වාර්තා වන්නේ.
ඇය වෙන කවුරුත් නෙමෙයි මර්වින් ජනා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිඳ හැටියට මේ වෙද්දි හඳුනාගෙන තිබෙනවා. මර්වින් ජනා කියන සංවිධානාත්මක අපරාධකරු ඩුබායි වල සැඟවිලා ඉන්නවා කියලා තමයි පැවසෙන්නේ. ඩුබායි වල සැඟවිලා ඉන්න ගමන් මේ මර්වින් ජනාගේ බිරිඳත් කංජිපාන ඉම්රාන් සහ ලොකු පැටි මේ කණ්ඩායමට එකතු වෙලා තියෙනවා. ඒ එකතු වෙලා තියෙන අවස්ථාවක මේ විදිහට අතරංගුවට ගත්තා කියලා තමයි වාර්තා වෙන්නේ. මර්වින් ජනා කියන සංවිධානාත්මක අපරාධකරු බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුවෙච්ච වෙඩි තැබීමකට සම්බන්ධතා තියෙන ඍජු සම්බන්ධයක් පවත්වන පුද්ගලයෙක් කියලත් මේ වෙද්දි ආරක්ෂකංශ ප්‍රකාශ කළා තිනවා. ඉතින් කංජිපාණ ඉම්රාන් අත්අඩංගුවට ගත්තනම්, ලොකුපැටි අත්අඩංගුවට ගත්තනම්, ඒ වගේ මර්වින් ජනාගේ බිරිඳ අත්අඩංගුවට ගත්තනම්, තවත් වාර්තාවල පළ වෙන තවත් පාතාලකාලී සමාජිකයෙකු මේ අතරතුර ඉන්නවා කියලා. මේ අත්අඩංගුවට කත්තු පස් දෙනා වාර්තා වෙන විදිහ නිලනවන වාර්තාවල තියෙන විදිහට පස් දෙනෙක්. මේ පස් දෙනා අත්අඩංගුවට ගත්තනම් අත්අඩංගුවට ගත්ත කවද්ද ඔවුන්ව ලංකාවට ගේන්නේ, කොහොමද ක්‍රියාවලිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සියලු දෙනා බලාපොරොත්තු ඉන්න බව අපි දන්නවා. ඉතින් net news හරහා net news කනින් කොනින් නැසුණු කතා වැටසරහන හරහා ඒ තොරතුරු ලද සැනින් නැසලින් ඔබට කියන්න අපි සූදානමින් ඉන්නවා. දැන් හැරෙනවා අපි දේශපාලනේ පැත්තට. දේශපාලන වේදිකාවේ මේ වන විට උණුසුම්ම චරිතය බවට පත් වෙලා තිබෙනවා. වැඩිම කතාබහට ලක්වන චරිතය බවට පත් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ඒකට ප්‍රධානතම හේතුව තමයි පොහොට්ටුවෙන් කෑලි කෑලි ගැලවිලා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැත්තට එන එක. මුලින්ම 92ක් ආවා කියලා කිව්වා. ඊට පස්සේ පළාත් සභාවල හිටපු සමාජිකයින් 116ක් ආවා කියලා කිව්වා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය ඇතුළු කණ්ඩායම ආවා කියලා කිව්වා. ඊට පස්සේ ඊයේ වාර්තා වුණා මහජන එක්සත් පෙරමුණ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණේ සහාය ලබා දෙනවා කියලා. දවසින් දවස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉලෙක්ෂන් කැම්පේන් එකට අදාළ ප්‍රවෘත්ති මේ වෙද්දි මතුවෙමින් මැවෙමින් තියෙන වටපිටාවක්. අපි පළවෙනි පාරට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වන ලකුණ පිළිබඳව කිව්වා. ඒ තමයි හදවත ලකුණ. හදවත කියලා කියන්නේ ඇත්තටම මේ සමන හෘදේ වස්තුවනේ. හැබැයි ඔවුන් තෝරාගත්ත කියන ලාංඡනය තමයි අර හાર્ට් එකේ ලාංඡනය. ඔය පෙම්වතුන් එහෙම දෙන්නේ අර එහෙම තියෙන ලාංඡනය. ඔය Facebook එකේ එහෙම තියෙන අපි හાર્ට් රියැක්ෂන් දාන එක. මෙන්න මේ ලකුණ තමයි තෝරාගත්ත කියලා කියන්නේ. නමුත් දැන් ඒ හදවතට බාල්දියක් පෙරලිලා. ඒ තමයි මැතිවරණ කොමිසම් පැත්තේ. මැතිවරණ කොමිසම කියන විදිහට මේ ලකුණ ලියාපදිංචි ලකුණක්ද කියන එක පිළිබඳව බලන්න ඕනේ. එහෙම බලලා ලියාපදිංචි ලකුණක් නම් පමණයි දෙන්න පුළුවන්, ලියාපදිංචි ලකුණක් නෙවෙයි නම් දෙන්න විදිහක් නැහැ කියලා තමයි මැතිවරණ කොමිසම් පැත්තෙන් කියන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පැත්තෙන් කියන්නේ නැහැ, අපි කොහොම හරි මේ ලකුණ ගන්නවා, අපිට මේ ලකුණ අවශ්‍යයි කියලා. හැබැයි දැන් මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් කියන විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හදවත දෙන්නේ නැහැ කියලා මැතිවරණ කොමිසම තීරණයක් අරගෙන තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒකට එක හේතුවක් ඔවුන් මෙන්න මෙහෙම කියනවා. මෙන්න මේ වගේ වාර්තාවක් තමයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවල කියවෙන්නේ. දැන් අපි ගන්නකො හදවත. හදවත කියලා ගත්තොත් එහෙම ඇත්තටම හදවතේ ලකුණ වෙන්න ඕනේ හෘදේ වස්තුවේ ලකුණ. අපි විද්‍යාවට එහෙම ඉගෙන ගන්න ලකුණ. නමුත් මෙන්න මෙහෙම මේ අපි කියන හાર્ට් එක වගේ එක හදවත කියලා කිසිම තැනක පිළිගන්නේ නැහැ. ඒක මවපු ලකුණක්, මිත්‍යාවක්. එහෙමනම් එවැනි මිත්‍යාවක් තියෙන ලකුණකට, මිත්‍යාවක් කියන්නේ එහෙම මවපු එකක මැතිවර්ණයේදී ඡන්ද ලකුණක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා තමයි මැතිවර්ණ කොමිසමේ දැන් අභ්‍යන්තරේ දැඩි සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඔවුන් එකට තවත් එක හේතුවක් ගේනවා. මීට පෙරත් කිසියම් හෝ අපේක්ෂකයෙකු මේ ලකුණම හાર્ට් එකේ ලකුණම ඉල්ලලා තියෙනවා තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ ලකුණ හැටියට පාවිච්චි කරන්න මීට පෙර ජනාධිපතිවරණයේදී. ඒ අවස්ථාවේදීත් මැතිවර්ණ කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ගිය පාර ඔහුට දුන්නේ නැත්නම් මේ පාර ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි හදවත දෙන්නේ නැත්නම් හાર્ට් එක දෙන්නේ කියලා තමයි මැතිවරණ කොමිසමේ අභ්‍යන්තරේ බිම් මට්ටමේ නැත්නම් මැතිවරණ කොමිසමේ යට අභ්‍යන්තරේ දැඩි උණුසුම් සහිත සාකච්ඡාවක් බවට පත් වෙලා තියෙන කාරණේ. මැතිවරණ කොමිසමේ නිලධාරීන් කතා වෙන ආකාරයට ඕක හાર્ට් එක නෙමෙයි, ඕක ඇත්තටම හදවත නෙමෙයිනේ, ඕක මේ පෙම්වතුන් ආදරයේ සංකේතයක් හැටියට පාවිච්චි කරන දෙයක් නිසා ඕක දෙන්න බෑ අපිට. මොකද ඒක නිල වශයෙන් පිළිගත්තු සංකේතයක් නෙමෙයි, ඒක අපේ මැතිවර්ණ කොමිසම පිළිගත්තු ලාංඡන අතර තියෙන ලකුණකුත් නෙමෙයි. එහෙම තියෙද්දි කොහොමද හાર્ට් එක නැත්තම් ඔය කියන මේ හાર્ට් එකේ ලකුණ හදවතයි පවසා අපි දෙන්නේ? ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මැතිවර්ණ කොමිසම හදවත හાર્ට් එක නොදෙන තැනටයි දැන් සාකච්ඡා වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක්ගේ කල්පනාව තියෙන දැන් ජනාධිපතිවරණය ඉවරුණාට පස්සේ අපි කොහොමද පාර්ලිමේන්තුවට එන්නේ කියලා. ඒ ගැන දැන් දේශපාලන වේදිකාවේ තිරේ පිටිපස කතා වෙමින් තියෙනවා. අපිට ලැබෙන අලුත්ම උණුසුම මාතෘකාව තමයි සමග ජන බලවේගයේ පැත්තෙන් ලංකාවේ ප්‍රකට ප්‍රසිද්ධ සුප්‍රකට මේ දවස්වලත් වැඩිපුර නමක් කියවෙන
සුපිරි ක්‍රිකට් තරුවා තමගේ ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ඒමේ අපේක්ෂාවෙන් මහමැතිවරණයට තරඟ වැදීමට නියමිතව ඉන්නවා කියලා දැන් වාර්තා වෙනවා. මේ නම සම්බන්ධයෙන් මීට කලිනුත් මහමැතිවරණවලදී කතා බහට ලක් වුණා. හැබැයි ඔහු දේශපාලනයට ආවේ නැහැ. හැබැයි දැන් වාර්තා වෙන විදිහට සමගි ජන බලවේගයෙන් ඔහු දේශපාලනයට එනින් සූදානමින් ඉන්නවා. මේ උදා වෙලා තියෙන්නේ මැතිවරණ වේදිකාව උණුසුම්ම වෙන සතියක්. දේශපාලන පක්ෂ තමන්ගේ අපේක්ෂකයන් වෙනුවෙන් අපතෙන්පත් කරමින් මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රචාරක රැලි ලබන සතියේ ඉඳන් පටන් ගැනීම නියමිතව තිබෙනවා. ඒ වගේම ඉලෙක්ෂන් කැම්පේන් ලබන සතියේ ඉඳන් පටන් ගැනීම නියමිතව තිබෙනවා. දැන් තමයි හොඳ සෙල්ලම් එළියට එමින් තිබෙන්නේ. ජනාධිපතිවරණ වේදිකාව පිටපස තිරේ පිටපස හොඳම කතා එක්ක අපි ලබන සතියේත් මුණ ගැසෙමු. කනින් කොනින් ඇසුණු කතා.